සමන්තාචක්කවාලේසුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතු පබවාතේ සංහේතුං තථාගතෝ වාහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සැදැහැති කාරුණික පින්නතුනි මෙතැන් සිට මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ජයමඟ රූපවාහිනී නාලිකාවෙන් අද දවසේ මේ වෙලාවේ විකාශනය වන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වත්නි, තුන් ලෝකාග්‍රු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වීම පරම දුර්ලභ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ අසිරිමත් වූ සී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් පරම දුර්ලභ කාරණාවක්. ඒ බව දහම් සුඬ ආදී ජාතක දේශනාවන් කියවද්දී ඉගෙන ගනිද්දී අපිට පේනවා, තේරෙනවා. මහා සංඝරත්නය අපිට මේ සංසාර ජීවිතේ හම්බ වෙන්නේ කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහා සංඝරත්නය මුණ ගැහුණ මේ වගේ කාලයක අපි අපේ ජීවිතේ වරදින් මුදවගෙන නිවැරදි මාවතේ මෙහෙයවීම කළ යුතු වෙනවා. ඒක සත්පුරුෂයාගේ ඥානවන්තයාගේ ස්වභාවයයි. සත්පුරුෂයා ඥානවන්තයා පින්වත්නි තමන්ගේ ජීවිතේ අයාලේ යන්න ඉඩ දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට තමන්ගේ ජීවිතේ සුමග අරගෙන යනවා. නොමගින් මුදවලා සුමග ගෙනියන කෙනෙක් බවට පත් වෙනවා. මේ ප්‍රතිපදාව මනාව දියුණු කරගෙන යද්දී කාලෙන් කාලෙට මේ ප්‍රතිපදාව පුහුණු කරන්ඩ දියුණු කරන්ඩ බාධා පැමිණෙනවා. එක එක විදිහ බාධාවන්. ඒ බාධාවන් පැමිණෙන්නේ බාහිර ලෝකයෙන් නෙවෙයි. ඒ බාධාවන් පැමිණෙන්නේ අපේ අභ්‍යන්තරයෙන්, අපේ සිත තුළින්මයි. සිත තුළ හටගන්න එක 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 කෙලෙස් ධර්ම නැගිල ඇවිල්ලා අපේ මේ ප්‍රතිපදාවට බාධා පමුණුවනවා. අපි මේ ප්‍රතිපදාවෙන් බැහැරට ගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ක්ලේශ මාර කියලා. දසවිධ ක්ලේශ මාරයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාමාතේ පටමා සේනා, ဒုတိယා ආරති උච්චති, තතියා කුප්පි පාසාතේ, චතුත්ති තණ්හා පෞච්චති ආදි වශයෙන් තථාගතයන් වහන්සේ, සර්වඥන් වහන්සේ දේශනා කළා පින්වත්නි. එතකොට මේ සිත තුළ හටගන්න කෙලෙස් ධර්ම දුරු කරගෙන, පාලනය කරගෙන ඒවට හසු වෙන්නේ නැතුව, ඒවට ඉඩ දෙන්නේ නැතුව සිත මනාව දමනය කරගෙන මේ ප්‍රතිපදාව තුළ යන්න අපි දක්ෂ
පිරිසක් බවට පත්වෙන්ට ඕනෑ. පින්නතුන් දැකල ඇති කාලයක් හොඳට මෛත්‍රීයෙන් කටයුතු කරපු ඇත්තෝ ප්‍රාණඝාතකයින් වෙනවා. කාලයක් හොඳට පරිත්‍යාග සීලීව ජීවත්වෙච්ච ඇත්තෝ කාලයක් යද්දී සොරකම් කරන සොරුන් බවට පත්වෙනවා. කාලයක් කාමවර්ධවා හැසිරෙන්නේ නැතුව නෙක්කම්ම සිතින් ජීවත්වෙච්ච ඇත්තෝ කාමවර්ධවා හැසිරෙන්ඩ ගන්නවා. සත්‍යවාදීව වචන කියමින් බොරු නොකියමින් ජීවත්වෙච්ච අය කාලයක් යනකොට බොරු කියනවා. සුරාව මත්වතුර මද්‍රව්‍ය භාවිතා නොකර ජීවත්වෙච්ච අය කාලයක් යනකොට සුරාව මත්වතුර මද්‍රව්‍ය භාවිතාවට පුරුදු වෙනවා. එතකොට සීලවන්තයින් දුස්සීලයින් බවට පත්වෙච්ච අවස්ථාවන් අපි කොතෙකුත් අහල තියෙනවා. කාරුණිකයන් අකාරුණිකයන් බවට පත්වෙච්ච අවස්ථාවන් අපි අහල තියෙනවා. දාන්තයින් අදාන්තයින් බවට පත්වෙච්ච අවස්ථාවන් අපි අහල තියෙනවා. සමාධිමත්වෙච්ච උතුමෝ සමාධියෙන් පිරිහිච්ච අවස්ථාවන් අපි අහල තියෙනවා. එනිසා මේ ප්‍රතිපදාව වඩාගෙන යද්දි දියුණු කරගෙන යද්දී පරිසං වෙන්න ඕනේ. අනිත්‍යගන්ධ කුමාරයාගේ කතාව මේ පින්නතුන් අහලා ඇති කියලා මං විශ්වාස කරනවා. අනිත්‍යගන්ධ ජාතකය. මේ අනිත්‍යගන්ධ කුමාරයා බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමා මනුස්ස ලෝකේ රජ මාලිගාවේ රාජකුමාරයෙක් හැටියට ඉපදුනේ. ඉතින් බ්‍රහ්ම ලෝකේ කාලයක් කාමයන් ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙච්ච මේ කුමාරයා මනුස්ස ලෝකේ ඉපදුනත් කාමයන් ප්‍රතික්ෂේප කළා. කාමයන් පිළිගත්තේ නැහැ. කාමයන් ප්‍රතික්ෂේප කරන ජීවිතයක් ගත කළා. මේ කුමාරයා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මෑණියන්ගෙන් කිරි බීවේ නැති බවයි. ඒ මෑණියෝ රාජ දේවිය අනිත්‍යගන්ධ කුමාරයාගේ අම්මා. පුරුෂයෙක් හැටියට හැඳ පැළඳගෙන තමා අර අනිත්‍යගන්ධ කුමාරයාට කිරි දීලා තියෙන්නේ. ඒ තරම්ම කාමය කියන එක ප්‍රතික්ෂේප කරපු දරුවෙක්. එහෙම කාලයක් තිස්සේ මේ කුමාරයා රජගෙදර වැඩුණා. වැඩෙත් වැඩෙත්ම මේ කුමාරයා එන්න එන්නම කාමයන් ප්‍රතික්ෂේප කරමින් හොඳට රූපත් ධ්‍යාන දියුණු කළා. උපදවාගෙන වාසය කළා. අනිත්‍යගන්ධ කුමාරයා රජගෙදර නෙවෙයි ජීවත් වුණේ, වෙනම කුටියක. ඒ ආසන්නේ වෙනම කුටියක. ඉතින් ඒ රජමාලිගාවේ හිටපු එකම කුමාරයා රජතුමා කල්පනා කළා, මේ විදිහට මගේ කුමාරයා හිටියොත් මගෙන් පස්සේ රජකම කරන්නේ කවුද? මගේ පරම්පරාව නැසෙනවා නොවේද කියලා. මේ කුමාරයා කොහොම හරි කාමයට පොළඹව ගන්න ඕන, කුමාරයා විවාහ කරන්න ඕන, කුමාරය රජකම බාර දෙන්න ඕනේ කියලා. ඔබ අහලා ඇතිනේ තේමීය කුමාරයා 16 අවුරුද්දක් පින්වත්නි එකම ඇඳේ එකම විදියට හිටවු බව. රජගෙදර අතහැරලා යන්න, රජකම් කරන්න පොරකන මේ ලෝකේ රජකම අතහරින්න අවුරුදු 16ක් දුක් විඳ උතුමෝ ගැන තමයි ජාතක පාලියේ සඳහන් වෙන්නේ. මේවා සමාජයට ආදර්ශයක්. බලයට පොරකන ලෝකේ බලය අතහරින්න ඒ ඥානවන්ත උතුමෝ ප්‍රඥාවන්ත උතුමෝ විහිසිච්ච විදිය. ඉතින් අනිත්‍යගන්ධ කුමාරයාගේ පියතුමා ඒ රජතුමා කල්පනා කළා කුමාරයා කාමයට පොළඹ ගන්න ඕනේ. රාජකුමාරිකාවන්ට කීවා මේ කුමාරයා කාමයට පොළඹව ගන්න යම් තැනැත්තියක් ඉන්නව නම් ඒ තැනැත්තියට මේ කුමාරයා විවාහ කරවල දෙනවයි කියලා. එක කාන්තාවක් කැමති වුණා රජතුමනි මට පුළුවෙනි ඒ දේ කරන්නයි කියලා. මේ කාන්තාව කළේ මොකක්ද? වීණාවක් අරගෙන ලස්සනට ගී කියන්න පුළුවන් කාන්තාවක්, ලස්සනට වීණාව යන්න පුළුවන් කාන්තාවක්. අර කුමාරයා ඉන්න කුටියට ඇහෙන විදිහට වීණා වයමින් ගී ගයන්න පටන් ගත්තා. ඉතින් මේ කුමාරයා ඵල සමාපත්ති වලින් මේ කුමාරයා සමාපත්තියෙන් මිදෙනවනේ,
ඒ ශරීර කෘත්‍යාදී කරගන්න. රූප අධ්‍යාන රූප අධ්‍යාන වලට සමවැදෙලා හැම වෙලාවකම ඉන්න පුළුවන් කමක් නැහෙනි. ඉතින් මේ කුමාරයා ආහාර ගන්න, පැන් වළඳන්න, ශරීර කෘත්‍යාදී කරගන්න, ඒ ධ්‍යාන සුවයෙන් අයින් වෙනවා. මේ කුමාරයෙම අයින් වුණාම කුමාරයාට ඇහෙනවා ලස්සන හඬක්. කුමාරයා දන්නේ නැහැ මොකක්ද මේ හඬ කියලා. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික මේ කුමාරයා මේ හඬට කන් යොමු කරන්න පටන් ගත්තා. මේ හඬ අහන්න පුරුදු වුණා, පෙළඹුණා. එක දවසක් ආහාර අරන් යන රාජ දූතයාගෙන් ඇහුවා මොකක්ද ඔය ලස්සන හඬ කියලා. ඒ වෙලාවේ කිව්වා ඈත කාන්තාවක් පීනාවක් වයමින් ස්වාමීනි ගී ගයනවා. අනිත්‍යකන්ද කුමාරයා කිව්වා ළඟට මට ඇහෙනවා අඩුයි, ළඟට ඇවිල්ලා ඕක වයන්නේ කියන්න. ඉතින් අර කාන්තාව ටිකක් ළඟට ඇවිල්ලා කුමාරයාට තව ටිකක් ඇහෙන විදිහට පෙරටත් වඩා ලස්සනට වීණා වයමින් ගී කිව්වා. කොහොම හරි මේ කුමාරයාට දර්ශන කාමය, රූප කාමයත් උපන්නා. මෙච්චර ලස්සන හඬක්, මේ වීණා හඬක්, වීණාව දැකලා නැහැ, වයන කාන්තාව දැකලා නැහැ, දකින්න ඕනේ කියන කල්පනාව ඇති වුණා. රාජ දූතයාට කිව්වා ගිහිල්ලා ඒ අතර එන්න කියන්නේ කියන කුටියට ගෙන්න ගත්තා. ගෙන්නගෙන වීණා වයනවා, සින්දු කියනවා, ඇහුවා. දැන් ඔක්කොම ඉවරයි. අර කෙලෙස් මාර වසඟයට අහු වුණා. කාමයෝ නැමති මනගොහුරට අහු වුණා. සියල් අමතක වුණා. අමතක වෙලා කාමයන් වලට පෙළඹුණා. අවසානයේදී මොකද කළේ? මේ කුමාරයා ඒ නුවරම හිටපු පුරුෂයන් ඝාතනය කළ බවටයි ධර්මයේ සඳහන් වෙන්නේ. මේ කාමයෝ තමන්ට විතරයි, වෙන කෙනෙකුට අයිති වෙන්න බෑ කියලා කාමයන්ට වසඟ වෙලා, කාමයන්ට සිත් නොවලවා ජීවත් වෙච්ච මේ කුමාරයා කාමයන් වලට ඇලිච්ච ඇලීම කොහොමද කියතොත් එනුවර හිටපු පුරුෂයෝ ඝාතනය කළා. එතකොට පින්නතුනි තේරුම් ගන්න ඕනේ මේ සිතේ ස්වභාවය, චිත්තයේ ස්වභාවය බොහොම භයානකයි. මේ සිත මොන පැත්තට හැරවිලා කැරකිලා යයිද කියන්න බෑ. අම්මා වුණත් මරන්න පුළුවන් ස්වභාවයකින් යුක්ත සිතක් තමයි තියෙන්නේ. අම්මා මරණ ස්වභාවයෙන් අපි කවුරුවක්වත් ගැලවිලා නැහැනේ. අම්මා වුණත් මරන්න පුළුවන් ස්වභාවයේ සිතක් තියෙන්නේ. තාත්තා මරන්න පුළුවන් ස්වභාවයේ සිතක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ලේ ධාතුව සොලවන්න පුළුවන් සිතක් තියෙන්නේ. සංඝයා බේද කරන්න පුළුවන් සිතක් තියෙන්නේ. රහතුන් ඝාතනය කරන්න පුළුවන් සිතක් තියෙන්නේ. ඒ චිත්ත ස්වභාවයේ නොඉක්මවපු අය නෙවෙයි. ඒ චිත්ත ස්වභාව ඉක්මවා ගිය අය තමයි සෝතාපන්න ආර්යයන් වහන්සේලා කියන්නේ. ඒ නිසා මේක සසර ගමන. දකිය හිතන්න ඕනේ කොයි වෙලාවේ මොන වගේ ඉරණමකට අපේ ජීවිතය ඇදගෙන වැටෙයිද කියන්න බෑ පින්නත්. කොයි වෙලාවේ මොන වගේ පැත්තකට අපේ ජීවිතේ තල්ලු වෙයිද කියලා කියන්න බෑ. මේ සිත ගැන විශ්වාස කරන එක හරි අමාරුයි. මේ සිත නොමගටමයි යන්නේ, සිත අයාලෙමයි යන්නේ. නොමගට යන අයාලෙ යන සිත හරියට නොමග යන සතෙක් බැඳලා තියන්නා වගේ, නොමග යන අයාලෙ යන මේ සිත සතියෙන් කුසල පක්ෂයේහි බැඳගෙන ඉන්න තාක් හොඳයි. ලිහුව ගමන් සිත අයාලෙ යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දූරං ගමන් ඒක චරං අසරීරං ගුහා සයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කං තිමාර බන්ධනා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සිතේ ස්වභාවය. මේ සිත බොහොම එක එක කල්පනාවන් ඔස්සේ යනවා. ඇතනක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ හැම වෙලාවෙම සිත වැටෙන්නේ යත්ත කාම නිපාතිනා කියලා. හැම වෙලාවකම මේ කාමයට තමයි වැටෙන්නේ. කැමති තැන තමයි සිත ලඟින්නේ, කැමති තැන තමයි සිත වැටෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් ඔබ බලන්න තනි වුණ වෙලාවට, හුදකලා වෙච්ච වෙලාවට ඔබේ හිත වැටෙන්නේ කොහෙද? කැමති තැන නේද? සතෙක් අර හොඳ හැදිච්ච
නාම්බෙක් හරකෙක් මඩේ ලගින්ට කැමති වගේ සිතේ ස්වභාවයත් කැමති දෙන ලැගීම. ඌරා අසූචියයේ ලගින්ට කැමති වගේ සිතේ ස්වභාවයත් කැමති දෙන ලගින්ට එක ඔබ තේරුම් ගන්නට ඕනේ. මේක තමයි සිතේ ස්වභාවය කියලා. ඒ නිසා සිත පින්වත්නි මනාකොට දමනය කරගෙන හරි මඟ අරගෙන යන එක ලේසි කාරණාවක් නෙවෙයි. ඔබ හොඳටම දන්නවා ඔබේ සිත ඔබ කොච්චර වරදට පොළඹ වනවාද කියලා. වරදට පෙළඹෙව්වත් ශක්තිවන්තයා ඥානවන්තයා එකී සිත දමනය කරගෙන පාලනය කරගෙන සුමග තියාගෙන ඉන්නවා. නිසි තැන පිහිටුවාගෙන ඉන්නවා. සත්පුරුෂයා ඥානවන්තයා ශක්තිවන්තයයි ඒක කරන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශාසනයේ මේ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂූන් වහන්සේගේ සිත තුළ යම් යම් කෙලෙස් ධර්ම විටින් විට උපදිනවා. එසේ යම් යම් කෙලෙස් ධර්මයෝ මේ චිත්තසංතාන ගත වී පුදුනාම ඒවා වහාම දුරු කරන්න ඕනේ. දැන් ඒක හරි වටිනවා පින්වත්නි. අනුන්ගේ සිත් තේරුම් ගන්නවාට වඩා තමන්ගේ සිත තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් ලෝභ සිත ලෝභ සිතක් හැටියට, ද්වේෂ සිත ද්වේෂ සිතක් හැටියට, මෝහ සිත මෝහ සිතක් හැටියට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගැනීමමත් වටිනවා පින්වත්නි. ලෝභ සිතක් උපන්නා කියලා තේරුම් ගන්නවා නම් දැන් ලෝභ සිතක් ඉපදිලා තියෙන්නේ කියලා, දැන් ද්වේෂ සිතක් ඉපදිලා තියෙන්නේ කියලා, දැන් මෝහ සිතක් ඉපදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීමමත් ඉතාම වටින කාරණාවක්. ඒක පින්වත්නි බොහෝ දෙනෙකු නොකරන දෙයක් නේ. තමන්ගේ චිත්තභ්‍යන්තරයට යොමු වෙලා තමන්ගේ සිත තේරුම් ගන්න එක ගොඩක් දෙනෙක් කරන්න. හැබැයි තේරුම් ගත්ත පමණින්ම එකී චිත්ත ස්වභාවයෙන් දුර වෙන්නේ නැහැ. ලෝභසිත ලෝභසිත හැටියට හඳුනාගත්ත පමණින්ම ලෝභසිත දුර වෙන්නේ නැහැ. ද්වේෂසිතක් ද්වේෂසිතක් හැටියට හඳුනාගත්ත පමණින්ම දෝෂසිත දුර වෙන්නේ නැහැ. මෝහසිත මෝහසිතක් හැටියට හඳුනාගත්ත පමණින් මෝහසිත පින්නාදී දුර වෙන්නේ නැහැ. හඳුනාගෙන කළ යුතු දේ කරන්න ඕනේ. හඳුනාගත්තා ඒ සිත් ප්‍රහාණය කරන්ඩ, ඒ චිත්ත ස්වභාවයන් දුරු කරන්ඩ කළයුත්ත කරන්න ඕන. හඳුනාගත්ත පමණින් ඒක දුරු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ප්‍රතිපදා වඩාගෙන යනකොට ලෝභ සිත් ඇති වෙනවා. ලෝභ සිත් ඇති වෙලා ඒ ලෝභ සිත් වලට වැඩෙන්න දුන්නොත් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව අපි ඒ ලෝභයේ වසඟයට ගිහිල්ලා නානා ප්‍රකාර අකුසල් ජීවිතේ රැස් කරගන්න. නානා ප්‍රකාර පාපී ධර්ම මේ ජීවිතේ රැස් කරගන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ හොඳට ලෝභසිත ලෝභසිතක් හැටියට හඳුනාගෙන වැඩෙන්න දෙන්නේ නැතුව ඒ ලෝභය දුරුකරන්ඩ අලෝභය සන්තානගත උපදවාගන්ඩ උත්සාහ කරන්ඩ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ලෝභසිතක් ලෝභසිතක් හැටියට හඳුනගෙන එහි යෙදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. කිසිම කෙනෙකුට අකුසලයෙහි යෙදිලා අකුසල් දුරු කරන්න බෑ. අකුසල් වල යෙදිලා අකුසල් දුරු කරන්න පුළුවන්කමක් නැහැ පින්වත්. අන්න ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. නේද? අපි හිතමුකෝ යමක් කණ්ඩ තියෙන කැමැත්තක් කියලා. ඒ කණ්ඩ තියෙන කැමැත්ත කාලා නැති කරන්න පුළුවන්කමක් නැහැ. බොණ්ඩ තියෙන කැමැත්ත බීලා නැති කරන්න බෑ. අහන්න තියෙන කැමැත්ත අහලා නැති කරන්නත් බෑ. විඳින්න තියෙන කැමැත්ත විඳලා නැති කරන්න බෑ. බලන්න තියෙන කැමැත්ත බලලා නැති කරන්න බෑ. නැති වෙයි తాවකාලික ස්වල්ප වේලාවකට. දැන් ඔබ දන්නවනේ සමහර දේවල් තියෙනවා විඳිනවා. විඳින වේලාවට ඇති ආපහු ඕන. කටෙන් මේ දිවෙන් නාසයෙන් කයින්. මේ නාසයෙන් දිවෙන් කයින් එක එක දේවල් සිත ඉල්ලනකොට ඒවා විඳින්දී ඇති. නමුත් ටික වේලාවක් යනකොට ආයෙ මදි. ආයෙ ඕන වෙනවා. ඒ නිසා තමයි එකම දේ නැවත නැවත දකින්ඩ අහන්ඩ විඳින්ඩ සිතන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා දැකලා අහලා විඳලා පින්වත්නි මේ වගෙන් කෙලෙස් ධර්මයන්ගෙන් අතමිදෙන්ඩ පුළුවන්කමක් නෑ. මේක හොඳට
පිනදුන් තේරුම් ගන්නට ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳට මේවා තේරුම් අරගෙන වටහාගෙන ඒවා දුරු කිරීම පිණිස නැති කිරීම පිණිස කටයුතු කරන්න. දැන් ලෝභයක් ඇති වුණාම නැත්තම් රාගයක්, ලෝභයක්, තණ්හාවක් ඔය එක එකම ස්වභාවයන්නේ කියවෙන්නේ. ඉතින් මේක හටගත්තාම හිත තුළ හඳුනා ගන්නවා. මගේ හිත තුළ ලෝභයක් ඇති වුණා, තණ්හාවක් ඇති වුණා, කාමච්ඡන්දේ උපන්නා කියලා හඳුනාගෙන දුරු කරන්න. මොකද්ද දුරු කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දුරු කරන්න දේශනා කළේ පින්නතුනි අනිත්‍ය සංඥාවත් අසුභ සංඥාවත්. කොච්චර වටිනවද? තමන්ගේ සිත තුළ උපන්නා වූ ලෝභය නැත්තම් රාගය, කාමය දුරු කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පාවිච්චි කරන්න අනිත්‍ය සංඥාවයි අසුභ සංඥාවයි. මේ දෙකෙන් සර්වාකාරයෙන්ම පුළුවන්කමක් තියෙනවා මේ හැඟීම නැත්තම් මේ ලෝභය, තණ්හාව දුරු කරගන්න. යමක් කෙරෙහි උපන්, දැන් අපේ හිත තුළ ලෝභයක් ඇති වෙන්නේ, තණ්හාවක් ඇති වෙන්නේ යමක් අරමුණු කරගෙනනේ. ඒ අරමුණු කරන දේ විදර්ශනා කරපුවාම අනිත්‍ය වශයෙන් හෝ අසුභ වශයෙන් අපිට පුළුවන්කමක් තියෙන ඒ දේ කෙරෙහි තියෙනා වූ තණ්හාව, ඒ දේ කෙරෙහි උපදින්නා වූ ලෝභය දුරු කරගෙන චිත්තසංතානය පරම පාරිශුද්ධ සංතානයක් බවට පත් කරගන්න පින්නවත්. දැන් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. ලෝභය ඇති වෙන දේවල් කොටස් දෙකයි, ජීවී අජීවී කියලා. ජීවී කොටස් තියෙනවා, අජීවී කොටස් තියෙනවා. දැන් ඒ අජීවී දේවල් අපි හිතමුකෝ ගෙවල්, දොරවල්, යාහන වාහන, ඉඩකඩම් ආදිය එක එක දේවල් තියෙනවනේ. අපේ හිත ලෝභ කරන, ආසා කරන, තණ්හාවෙන් බැඳෙන අන්නේ දේවල් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්න. කැඩිලා බිඳිලා පළුදු වෙලා විනාශ වෙලා යන දේවල් හැටියට දකින්න. ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන දේවල් හැටියට දකින්න. එතකොට කැඩිලා බිඳිලා පළුදු වෙලා විනාශ වෙලා යන, ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන දේවල් හැටියට අපි ඒ දේවල් දකින්දී ඒ දේවල් කෙරෙහි උපදින්නා වූ ලෝභය අපිට ටිකෙන් ටික තුනී කරගන්න, ඝනභාවය නැති කරගන්න, සර්වාකාරයෙන්ම ලෝභය නැති කරගන්න පුළුවන් වෙනවා පින්නාදී. අනිත්‍ය සංඥාව වඩනවා නම් මහණෙනි අස්මිමානෙ දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අස්මිමානෙ දුරු වෙනවායි කියනවා. අඹ පොකුරක නටුවෙන් කපද්දී අඹ පොකුරම බිමට වැටෙනා වගේ අනිත්‍ය සංඥාව භාවිත කරද්දී වඩද්දී අස්මිමානෙ දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත්, ඒ නිසා අපි තේරුම් ගන්න, වටහා ගන්නට ඕනේ හොඳට ලෝභයක් ඇති වුණාම අජීවී දෙයක් කෙරෙහි නම් ලෝභය ඇති උනේ හොඳට ඒ తాවකාලික බව හිතන්න ඕනේ. ඒ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන බව, කැඩිලා බිඳිලා පළුදු වෙලා විනාශ වෙලා යන බව හොඳට හිතන, හොඳට කල්පනා කරන. එහෙම හොඳට හිතද්දි, හොඳට කල්පනා කරද්දි, හොඳට මනසිකාර කරද්දි ඒ දේ පිළිබඳව තියෙනා වූ ලෝභය නැති කරගන්න, දුරු කරගන්න, ප්‍රහාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ජීවී දේවල්. මේ ශරීර කෙරෙහි ඇති වෙනානේ ජීවී දේවල් කෙරෙහි ඇති වුණහම කළ යුත්තේ කුමක්ද? හොඳට පින්වත්නි අසුභ සංඥාව වඩනවා. මේ ශරීර කෙරෙහි ඇති වුණහම දැන් සංස්කාර විශේෂ උපන්නාම වැඩුවා අනිත්‍ය සංඥාව. කෙලින්ම ලෝභය නැති කරගන්න. කැඩිලා බිඳිලා පළුදු වෙලා විනාශ වෙලා යනවා, ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවායි කියලා හොඳට නුවණින් දකිනවා. නුවණින් දකින්න ඕනේ ඒ ස්වභාවය. මේ මා ලෝභයෙන් බැඳී ගියද ඒ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, කැඩෙන ස්වභාවයෙන් යුක්තයි, බිඳෙන ස්වභාවයෙන් යුක්තයි, පළුදු වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන දෙයක්, తాවකාලිකව තියෙන දෙයක් හොඳට හිතනවා. ඊළඟ ජීවි දෙයක් කෙරෙහි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අසුභය වඩන්න. දැන් මේ ශරීර කෙරෙහි උපන්නාම ලෝභයක්, ශරීර කෙරෙහි උපන්නාම රාගයක්, කාමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ මඟ වඩන ශ්‍රාවක ශ්‍රාවිකාවන් හොඳට අසුභ සංඥාව දියුණු කරගන්න වඩන්න. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා සමකෙලවර කොට ඇති මේ ශරීරය
සකස් වෙලා තියෙන නානා ප්‍රකාර වූ කුණප කොට්ටාස වලින් නොවේ දැයි විමසා බලනවා, ප්‍රත්‍යවේක්ෂා කරල බලනවා. එම හොඳට ප්‍රත්‍යවේක්ෂා කරල බලනකොට ඒ දේවල් ඒ දේ කෙරෙහි තියෙනා වූ ලෝභය අපිට නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට බලන්න පින්වත්නි, මේ දේෙන් අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා, වටහා ගත යුතු දෙයක් තියෙනවා. අපිට මේ හිත තුළ ඇතිවෙන්නා වූ හැඟීම් දුරු කරන්න පුළුවන්, දුරු කරන්න බැරි දේවල් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, අකුසලයේ ප්‍රහාණය කළ හැකි, අකුසලයේ ප්‍රහාණය කළ නොහැකි නම් අකුසල් ප්‍රහාණය කරන්නයි කියලා මං වදාරන්නේ නෑ. මං වදාරන්නේ අකුසල් ප්‍රහාණය කරන්නයි කියලා අකුසල් ප්‍රහාණය කළ හැකි නිසා. ඒ නිසා මහණෙනි, අකුසල් ප්‍රහාණය පිණිස, පාපී ධර්ම දුරු කිරීම පිණිස වීරය කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අර හරියට නිකන් මේ අම්මා කෙනෙක් දරුවෙක්ගේ ඔළුව අතගාලා පුතාට මේ දේ කරන්න පුළුවන්, කරන්න බැරි නම් මම මේ දේ කරන්නේ කියලා පුතාට කියන්නේ නැහැ කියලා ආදරෙන් අවවාදයක් දෙන්නා වගේ භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම. හරිම පුදුමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ තිබිච්ච මහා කරුණාව, ඒ උත්තමයන් වහන්සේගේ හිතේ තිබිච්ච මහා මෛත්‍රිය, ඒක මහා පුදුමයි. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නවත් බැරි විදිහේ මහා කරුණාවක්, මහා මෛත්‍රියක් පින්වත්. ඉතින් අපි තේරුම් ගත යුතුයි මේවා ප්‍රහාණය කළ හැකි, දුරු කළ හැකි දේවල්. ප්‍රහාණය කරන්න බැරි, දුරු කරන්න බැරි දේවල් නෙවෙයි පින්වත්නි. එතකොට දැන් යමක් පිළිබඳව දැන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරද්දී ලෝභය දුරු වෙනවා නම්, අසුභ වශයෙන් මෙනෙහි කරද්දී ලෝභය දුරු වෙනවා නම්, අපි තේරුම් ගන්න ඕනේ මේ සිතේ ස්වභාවය, මේ සිතේ යම් චිත්ත ස්වභාවයක් තියෙනවා කෙරගෙන මානසිකාරය කියන මෙනෙහි කිරීම. ඒ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සබ්බාසෝ සූත්‍රේ, මෙනෙහි කරන කෙනාට මේ ජානතෝ වහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමිනෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්කවේ පස්සතෝ කිං ජානතෝ ආසවානං කයං වදාමි, ඒ ආදි වශයෙන් මහණින් දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන් ෂේවෙන්නේ යයි කියමි කියලා. කුමක් දන්න කෙනාට, කුමක් දකින කෙනාට ආශ්‍රවයන් ෂේවෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව ෂේවෙන්නේ කුමක් දකින කෙනාටද, කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්, යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. එතකොට යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දන්න කෙනාට, දකින කෙනාට තමා ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ, ආශ්‍රව ධර්ම ප්‍රහාණය වෙන්නේ පින්වත්නි. ඉතින් පින්වත්නි, මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි හොඳට තේරුම් ගන්න ඕනේ. නුවණින් මෙනෙහි කිරීමත්, නුනුවණින් මෙනෙහි කිරීමත්, සාමාන්‍ය වශයෙන් කීවොත් නුවණින් මෙනෙහි කිරීමයි නුනුවණින් මෙනෙහි කිරීමයි, ධර්මානුකූල මෙනෙහි කිරීමයි අධර්මානුකූල මෙනෙහි කිරීමයි නේද? බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට යම් දෙයක් පිළිබඳව මෙනෙහි කරන්න කිව්වනම් ඒ ආකාරයට මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ යම් දෙයක් පිළිබඳව යම් ආකාරයකට මෙනෙහි කරන්න කීවනම් ඒ ආකාරයෙන් මෙනෙහි නොකිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. නැත්නම් අපිට මෙහෙම කියනවා, කෙටියෙන්ම කිව්වොත් අර සේවිතබ්බා සේවිතබ්බාදි සූත්‍ර දේශනාවල තියෙන හැටියට අපිට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හොඳට වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි මෙනෙහි කරන්නේ යමක් අරමුණු කරගෙන, යම් දෙයක් පිළිබඳව, යමක් අරමුණු කරගෙන යම් දෙයක් පිළිබඳව මෙනෙහි කරන්නේ නේද? යමක් මෙනෙහි කරනවා, එක්ක රූපයක් ගැන, නැත්නම් ශබ්දයක් ගැන, නැත්නම් ගන්ධයක් ගැන, නැත්නම් රසයක් ගැන, නැත්නම් ස්පර්ශයක්, පොට්ටබ්බයක් ගැන, නැත්නම් ධර්මයක් ගැන මෙනෙහි කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හයින් එකක් නේ අපි මෙනෙහි කරන්නේ, අපිට මෙනෙහි කරන්න තියෙන්නේ. දෙයක් අරමුණු කරගෙන තමයි මෙනෙහි කරන්නේ.
එතකොට දෙයක් අරමුණු කරගෙන යම් ආකාරයකට හිතද්දී මෙනෙහි කරද්දී අපිට තේරෙනව නම් ඒ දේ අරමුණු කරගෙන ඒ ආකාරයට හිතද්දී අපේ හිත තුළ උපන් ලෝභ ද්වේෂ මෝහ වැඩෙනවා. නූපන් ලෝභ ද්වේෂ මෝහ උපදිනවා. උපන් අලෝභ අදෝස අමෝහ දුරු වෙනවා. නූපන් අලෝභ අදෝස අමෝහ නූපදිනවාය කියලා අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය. යම් දෙයක් පිළිබඳව යම් ආකාරයකට හිතද්දී, කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධම්මයක් පිළිබඳව යම් ආකාරයකට හිතද්දී, මෙනෙහි කරද්දී, කල්පනා කරද්දී උපන් ලෝභ දේශ මෝහ වැඩෙනවා නම්, නූපන් ලෝභ දේශ මෝහ උපදිනවා නම්, උපන් අලෝභ දෝ සමෝහාදී කුසල් දුරු වෙනවා නම්, නූපන් කුසල් නූපදිනවා නම් අන්න අයෝනිසෝ මනසිකාරය. දැන් මේ පින්නතුන හොඳට මේක තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න බැරිද? තමන්ගේ පැත්තෙන් වටහා ගන්න බැරිද? හොඳට මේක තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්නේ. දැන් අපේ පින්නතුන් එදිනදා ජීවිතේ ගත කරද්දී මේ පින්නතුන් යමක් ගැන යම් ආකාරයකට හිතද්දී, කල්පනා කරද්දී, මෙනෙහි කරද්දී තමන්ටම තේරෙනවා මේ ලෝභය වැඩෙනවා කියලා. මම මේ මෙනෙහි කරන විදිහට ලෝභය වැඩෙනවා කියලා තේරෙනවා. තරහ වැඩෙනවා කියලා තේරෙනවා. මෝඩකම වැඩෙනවා කියලා තේරෙනවා. ඊරිසියා, වෛර, මද, මාන, මක්ක, බලාසාදිය වැඩෙනවා කියලා හොඳට තේරෙනවා. එතකොට මොකද්ද තේරුම් ගන්න ඕනේ? අන්න මම ඉන්නේ අයෝනිසෝ මනසිකාරයේ. අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල තමයි මේ උපදින්නේ කියලා වටහා ගන්නවා, තේරුම් ගන්නවා. එතකොට කල්පනා කරන විදිහ, මෙනෙහි කරන විදිහ අනුව තමන්නම තේන ලෝභය වැඩෙනවා, ද්වේෂය වැඩෙනවා, ඊරිසියා, වෛර, මද, මාන ආදී මේ හිතේ හාත්පසින් කෙලෙස් ධර්ම වැඩෙනවා. මොන වගේද? මහා විස සහිත ගහක් දලු දාලා අදුපතර වැඩෙනවා වගේ. චිත්ත සන්තානය වහගෙන, කුසල් දුරු කරගෙන, පින නසාගෙන අකුසල් උපදිනවා, පාපී ධර්ම උපදිනවා තේරෙනවා. එතකොට හොඳට තේරුම් ගන්නවා මේක තමයි අයෝනිසෝ මනසිකාරය. ඕනම දෙයක් ගැන එහෙමයි. ඔබ එදිනදා ජීවිතය ගත කරද්දී ඕනම දෙයක් ගැන එහෙමයි. ඕනම දෙයක් ගැන මේ විදිහට තේරුම් ගන්න, වටහා ගන්න මේ පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්වත්නි, මේ පින්වත් පිරිස යමක් ගැන යම් ආකාරයකට හිතද්දී, කල්පනා කරද්දී, මෙනෙහි කරද්දී පින්නතුන තේරෙනවා, වැටහෙනවා, දැනෙනවා මේ හිතන විදිහ අනුව, කල්පනා කරන විදිහ අනුව ලෝභය උපදින්නේ නැහැ, ද්වේෂය උපදින්නේ නැහැ, මෝහය උපදින්නේ නැහැ, ඊරිසියාව, වෛරය, මානය, මක්කපලාස මේවා උපදින්නේ නැහැ. හොඳට තේරෙනවා, වැටහෙනවා. හොඳට හිත පිරිසිදු වෙනවා, හිත තැම්පත් වෙනවා. කෙලෙස් ධර්ම තමන්ගේ හිත වහගන්නේ නැහැ. අන්න යෝනිසෝ මනසිකාරය. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න යෝනිසෝ මනසිකාරය. දැන් අපි මෙහෙම හිතමුකෝ, කවුරු හරි මේ පින්නතුන බනිනවා, දොස් කියනවා. කවුරු හරි මේ පින්නතුන බනිද්දී, දොස් කියද්දී ඔය පින්නතුන්ගේ හිතේ දුකක් ඇති වෙනවා නම්, ඒ දුක ඇති වෙන්නේ ඔබේ හිත තුළම ඇති වෙන අයෝනිසෝ මනසිකාරය නිසාමයි. කවුරු හරි ඔබට දොස් කියද්දී, බනිද්දී ඔබට තරහ උපදිනවා නම්, ඒකටත් හේතුව ඔබේ හිත තුළ උපදින්නා වූ අයෝනිසෝ මනසිකාරයමයි. ඒක බනින නිසා නෙවෙයි, මේ බාහිර ලෝකයට අපේ හිත වෙනස් කරන්න බෑ. එහෙනම් දැන් අනාගාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බනින්දී තරහක් උපදින්න ඕනනේ. රහතන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බනින්දී දුකක් උපදින්න ඕනනේ. එහෙම උපදින්නේ නැහැනේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ, කවුරුත් බැන්නා කියලා අපේ හිත තුළ දුකක් එපමණකින්ම, බැන්න පමණින් ඒක හේතුවක් වෙලා, එය පමණක් හේතුවක්, බැනීම පමණක් හේතුවක් වෙලා දුකක් හෝ ද්වේෂයක් උපදින්නේ නැහැ. දුකක්වත් තරහක්වත් උපදින්නේ නැහැ. ඔබේ හිත තුළම ඇතිවෙන අයෝනිසෝ මනසිකාරය නිසා තමා ඒ දුකක් හරි
තරහවක් හරි කුමන හෝ අයහපත් මනෝභාවයක් උපදින්න පින්නවත්. ඉතින් අපි මේ ජීවිතය ගත කලාට මෙච්චර කල් අපි